සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ සවස 6යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින්. මම නජිත් මාතරකේ. මම නිශාන්තී දිලෘක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳන කැබිනට් කමිටුවක්. ඒක නිසා අපි අද හවස කැබිනට් රැස්වීමේ සාකච්ඡා කරලා මේ ගැන වැඩපිළිවෙලක් ගන්න ඉන්නේ වැටුප් කොමිසමත් එක්ක. LPDA තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම 80%යි. දුම්රිය යළිත් අත්‍යවශ්‍ය සේවාවක් වන ලකුණු. පංශේ අයිෆල් කුළුණ අඳුරුවේ. විශේෂ කැබිනට් හමුවක් මේ වන විට පැවැත්වෙනවා. රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම හා දීමනා පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රටපුරා ක්‍රියාත්මක වර්ජන රැල්ල හා ඒ හේතුවෙන් රටට සිදු ඇති බලපෑම පිළිබඳ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කිරීමට නියමිතයි. අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරමින් ඉදිරි ජනාධිපතිවරණය සාර්ථක කර ගැනීමට කැපවන්නේයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී පොලිස් සේවයේ ප්‍රගතිය විමසා බැලෙන වැඩපිළිවෙල පිළිබඳ හමුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාසිකව පැවැත්වෙනවා. අද පැවැති හමුවේදී නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවයේ මත ප්‍රතිපාදන වෙන්කර ගැනීම අවධානයට ලක් වූ එක් කරුණක්. මීට අමතරව පොලිස් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිඟය මගහැරවීම සඳහා කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. ශ්‍රී ලංකා පොලිස් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් හා ශ්‍රේණිගත කිරීම ඉවත් කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ කරුණු අතර වනවා. එමෙන්ම නවීන තාක්ෂණයේ භාවිතින් කප්පම් ගැනීම පාලනය කිරීම සහ බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතය වැළැක්වීමට ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතියද අවධානයට ලක් වුණා. එහිදී සාකච්ඡාවට ලක් වූ තවත් කරුණක් වූයේ දෙවීන වටා මුහුදු සීමාවේ අනතුරුදායක ස්ථාන සමීපව පිහිටා ඇති සංචාරක හෝටල් ආශ්‍රිත දේ ගිලිම්මකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳවයි. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ මේ ඉල්ලීම් පිළිබඳව පරිපාලන සේවයේ එකබස සේවයේ ලිපිකරු සේවයේ ඔක්කොම ස්ට්‍රයික්. ඒ නිසා මේ ඉල්ලීම් වල හැටියට ඒ කියන්නේ දෙපාර්තමේන්තුවක් ආයතනයක් එකක් දෙකක් නම් ප්‍රශ්න විසඳන්න තිබුණා. මුළු සමස්ත සේවාවල්ම වැටුප් වැඩි කිරීම විෂමතා මේ ප්‍රශ්නේ ඉන්නවා. ඒක නිසා අපි අද හවස කැබිනට් රැස්වීමේ සාකච්ඡා කරලා මේ ගැන වැඩපිළිවෙලක් ගන්න ඉන්නේ වැටුප් කොමිසමත් එක්ක. මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දීමනා වැඩි කිරීම පිළිබඳව මේ සියලු අංශවල තත්ත්වය සැලකිල්ලට අරගෙන කොමිෂන් එක හරහා පොදු වැඩපිළිවෙලකට යන්න. ඒ නිසා පොලිසියත් ඒ කියපු යෝජනා ටික දෙන්න ඒ යෝජනා වැටුපාසයක කමිෂන් එකටයි මුදල් අමාත්‍යාංශයට යවන්න. මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් මම හිතන්නේ මේ වෙනුවට සාකච්ඡා කරලා වැඩපිළිවෙල සකස් වෙලා ඇති. විශේෂයෙන්ම පොලිසිය මගේ බාරේ තියෙන නිසා ඉතාම අපක්ෂපාතී ස්වාධීනව මැතිවරණ කටයුතු කරන්න මැතිවරණ කොමිසමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි දෙන්නට ඕනේ. යම්කිසි කුමන හෝ පාර්ශවයකට වැඩිපුර සැලකුවයි කියන චෝදනාව එන්නේ නැතුව බෙහෙතර රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය හඳුරා ගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන තානාපති චෙන් ෂියන් මහතා ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් බහර දෙනු ලැබුවා. ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මෙම අති නවීන යන්ත්‍ර චීන රජය ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර එවැනි නවීන උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය වැටලීම් සහ මහජන ආරක්ෂාව ක්‍රියාත්මක කරන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්. පුත්කලයෙන් ශරීරයේ සංගවාගෙන පැමිණෙන පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ ස්වයංක්‍රීයව හඳුනා ගැනීම සඳහා සකස් කළ එකක් රුපියල් මිලියන 98.5ක් වටිනා පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ යන්ත්‍ර තුනක් මේ අතර වනවා. මෙතර 2015-2018 රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සුවබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බාර දී තිබෙනවා.
ජනාධිපතිතුමා පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත ඊයේ පස්වරුවේ බහර දුන්නේ ජනාධිපති නිල නිවසේදී. 2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට මෙම කොමිසම පත් කර තිබුණා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විකනකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිතාර්ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති MKD විජය අමරසිංහන මහත්ම මහත්මීන්. අදාළ කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම, දේපළ සාපරාධී පරිහරණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරුණු කාර්යයන් වී තිබුණා. ජනාධිපතිතුමා අදාළ කොමිසම පත් කළේ මෙම වසරේ ජනවාරි මස 17 වෙනිදායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අවසන් කළ සංවර්ධන කටයුතු රැසක් සංඝ සතු කරනු ලැබුවා. කොල්ලුපිටිය වාලුකාරාමේ ඇසළ මහා පෙරහැරට සමගාමීවයි එම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබුණේ. ඒ යටතේ නව උපෝසථාගාරය, පිවිසුම් දොරටුව, සෑමලුව මෙන්ම බෝධින් වහන්සේ වටා නව බෝධිකරයක් ඉදිකිරීම මෙන්ම පැරණි බෝධින් වහන්සේ වෙනුවට නව බෝධි අංකුරයක් රෝපණය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. 93 වසරක් ගත වූ විහාර මන්දිරයේ දොළොස්රියන් පිළිම වහන්සේ ඇතුළු පිළිම රැසක් ප්‍රතිසංස්කරණය කෙරුණේ දායක දායිකාවන්ගේද දායකත්වය ඇතිවයි. අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නා. බම්බලපිටිය කදිරේෂන් කෝවිලේද සහය ඊට ලැබීම විශේෂත්වයක්. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාණි ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනවාස කමිටු නීත්‍යානුකූල ලෙස පිහිටුවා ගම හදා රට හදන විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී නිර්මාණය කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අවත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවෙන් ඊයේ පත් කෙරුණා. අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමද එම තීන්දුව අනුමත කරමින් සහාය පළ කළා. ඒකීය රටක් තුළ උපරිමයෙන් බලය බෙදාහැරීම සඳහා කටයුතු කරන බවයි ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය පළමු මාධ්‍ය හමුව අමතමින් ඊයේ අවධාරණය කර සිටියේ. මගේ දේශපාලනය තුළ කාත් එක්කවත් අවබෝධතා ගිවිසුම් පුරුන්දු පත්‍රිකා මල් ළඟනෑ. පොදු ප්‍රතිපත්තිය තමයි රට ගොඩ නැගීම. ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන්, ජනාධිපති ක්‍රමය පිළිබඳව ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල, අපි සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගයේ අනුමැතිය සහිතව ඉදිරියට ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. හැමෝගේම සහයෝගය. මට දැන් දරා ගන්න බැරි මේ පොහොට්ටුවෙන් ලැබෙන සාය. මොකද කිව්වේ? අනේ නම් ප්‍රසිද්ධියම මම නිවේදනය කරනවා. මාධ්‍යවේදීතුමාම දැන් කිව්වා දැන් ඇති කියලා. එහෙනම් නතර කරමු. මේ අනිත් එක මම පොඩි ඉල්ලීමක් කරන්න. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. අර එක්තරා පාර්ශ්ව නියෝජනය කරන අපේක්ෂිතතුමාට දෙන්නේ නැහැ ඔබතුමාලට මූණ දෙන්න. මොකද? ඔබතුමාලා ඇයි මේ ප්‍රශ්න ඒගොල්ලෝ එහෙම ප්‍රශ්න අහන්නේ නැත්තේ? ඒ කණ්ඩායම ඔබතුමාලට බය වෙලාද? ඔබතුමාලා එයාට බය වෙලාද? ඒ ප්‍රශ්නෙට මාධ්‍යවේදී තුමල්ලා සිරු දෙනාම නිහඬයි. එහෙනම් සුබ දවසක්. බොහොම සුදුසු යාළුවා. මරු පත්තරයක දැන් ඉන්නේ. Yes. ගොන්නේද? ඔව් සරි. බොහොම සුදුසු. ඒ කියන්නේ ඔයා උපාධිය ධාරියද? හා? හරි හරි. ඔය ප්‍රශ්නේ තියෙනවා. මම ඊළඟ කැබිනට් එකේ කතා කරනවා. කොළකින්ද මේ අර 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 ග්‍රැජුවේට්ස්ලාගේ ප්‍රශ්නය මේක. අර ග්‍රැජුවේට්ස්ලාගේ ප්‍රශ්නේ. Thank you. Thank you very much. ඔබල මොන channel එකේ කියන්නේ ඔබ? හා? රූපවාහිනිය. යාළුවා. අදනේ? අද මට මතක. Thank you.
මේ අතර රටවැසියන් සහ රටේ ප්‍රධානියා අතර සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් ජනතා ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කලුතර දිස්ත්‍රික් ප්‍රජා ජනාවාස කමිටු නියෝජිත සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මගේ දර්ශනය වන්නේ රටේම තියෙන ප්‍රජා ජනාවාස කමිටු නෛතිකව ස්ථාපනය කරලා පාර්ලිමේන්තුවේ අනපනත් තුලින් ඒවා ඍජුවම සම්බන්ධ වෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සංවර්ධන ඒකකය. එතකොට මේ විශේෂ සංවර්ධන ඒකකය ප්‍රාලේ කොට්ටාස 332ම බලන්නට ඕන. හැම දිසාපතිතුමෙක්, හැම ප්‍රාදේශීය ලේකම්තුමෙක්, හැම පළාත් ලේකම්තුමෙක්, හැම ග්‍රාම නිලධාරීතුමෙක් ආර්ථික සංවර්ධන, කෘෂි සංවර්ධන, කෘෂි පරිවේෂණ, සමෘද්ධි සංවර්ධන මේ ජාලයත් එක්ක සම්බන්ධතාවය තියෙනවා. නවීන සංනිවේදන ක්‍රම තුල ගමේ අදහස් උදහස් හුවමාරු වෙන්නට ඕන. ගමේ අදහස් ටික අර ජනතාවගෙන් පත්වෙත්ත රටේ ප්‍රධානියා අවබෝධයක් ඇති කරගෙන අග්‍රාමාත්‍යතුමන්, විනත් මණ්ඩලයත්, මන්ත්‍රී මණ්ඩලයත්, පාර්ලිමේන්තුවත්, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, නගර සභාව මේ හැමදෙනාම මුසු කරගෙන ගම හදන ආකාරය ගැන වැඩපිළිවෙලක් හදලා කාලසටහනකට ගම්වල ප්‍රශ්න විසඳන අලුත් ක්‍රමවේදයක් මම සකස් කරලා තියෙනවා. හංසයා ලකුණින් හෝ වෙනත් පොදු ලකුණකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ගංවතුර පාලනය හා උපාය මාර්ගික නගරයක් ලෙස ගල්ල දියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අගමැතිතුමා සියලු පක්ෂ නායකයෝ කැඳවලා පක්ෂ නායකින්ට දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ නිල වශයෙන් කුත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා කියලා සජිත් ප්‍රේමදාස මහතුමා ජනාධිපති වරණේ අපේක්ෂකයෙක්ද කියන අපේ මතය ඇහුවා. ඒ වගේම එතුමා දැනුම් දුන්නා සමුදා වෙනකොට පක්ෂවලට මේවා දැනුම් දීලා ඒ අයගේ අනුමැතිය අරගෙන මේ පරිවන්දව ක්‍රියා කරන්න කියලා අපි ඒකට දැනට තීරණය කළා තියෙන්නේ. ඊයේ ප්‍රකාශ කර පරිදි පොදු ලකුණකින් ඉදිරිපත් වේ. ඒක දැනට අදහස් කරලා තියෙන්නේ හංසයා. ඒක සමාජයට වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් දැනට මයිටිපාල් සිරිසේන මැතිතුමා පාවිච්චි කරපු ඒ පක්ෂයේ නමයි, ඒ ලාංඡනයයි තමයි අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අවුරුදු 4 ආණ්ඩු කළා. අත්දැකීමක් තියෙනවා. ඒ මොනවද ඊළඟ අවුරුදු 5 කරන්න යන ප්‍රතිපත්ති කියන එක පිළිබඳ අපි එකඟතාවයකට ඇවිල්ලා ඒ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමු කියලා. ඒ පිළිබඳ අපි තාම ඉන්නේ විවෘත මනසක. ඒවා මෙන්න මේ 80 වලතනින් නවත්තනවා කියන වගේ එහෙම කොන්දේසියක් නැහැ. මේ රටේ ඒ බලය පිටීමේ ක්‍රියාවලිය දැන් මීට කලින් මේවා සාකච්ඡා වෙලා තියෙනවානේ. පළාත් සභා කියලා ක්‍රමවේදිකුත් තියෙනවානේ. ඒ සම්බන්ධයෙන් වෙච්ච ව්‍යවස්ථාමය ක්‍රියාදාමයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ, ජනතාවගේ අනුමැතිය ගන්න ඕනේ. එතකොට ඒවා රටේ පැවැත්මට, ස්ථාවරත්වයට හානි කරන, අපි ඒවට විරුද්ධ වෙනවා. ස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැත්නම්, ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් වෙනවා නම් අපි ඒවට පක්ෂ වෙනවා. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීම පොදු ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවීමක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්සත්ත් නායක මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම පිළිගනිමින් ඔහුගේ ජයග්‍රහණය සඳහා තමන් උපරිමෙන් සහය ලබා දෙන බවද මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීමත් සමග මේ රටේ ලොකු වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙනස තමයි තරුණ ජවයක් පළමු වතාවට මේ රටේ දේශපාලනයේ වගකීම බාරගෙන රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. දැන් මම තීරණය කරලා තිබෙනවා මේ ගමන යා හැකි සුදුසුම පුජ්‍යලයා සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියලා. ඒ අනුව එතුමාගේ ආරාධනාව බාර අරගෙන මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ උපරිම වැඩ කොටස කරන්න තීරණය කරලා තිබෙනවා. පෞගිය පාස්කුරාල සම්බන්ධව රිචඩ් බදියුදීන් මහත්මයාට චෝදනා යම් දේවල් එල්ලුවා. එතකොට දැන් එතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙලා තියෙන ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඔබතුමාලා මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? පුජ්‍යලේකුට විරුද්ධව යම් චෝදනාවල් ඉදිරිපත් වෙලා තියෙන පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ ඒ ජනතාවත් එක්ක වැඩ කරන අය. අපිට පුළුවන්කමක් නැහැ සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් ඒ අය වාර්ගික හෝ ආගම් පදනම් මත ප්‍රතික්ෂේප කරන්න. මොකද එකම ශ්‍රී ලංකාවක්. එතකොට අපි ගොඩනගන්න හදන්නේ මුළු රටේම ජාතික නායකයක්, කොට්ටාසයක හෝ දිස්ත්‍රික්කයක හෝ පළාතක නායකයෙක් නෙවෙයි. එතකොට රටේ ජනාධිපතිවරයා කියන්නේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ගේම නායකයෙක්. ඉතින් හැමෝම එක්ක එකට වැඩ කරන්න සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒකයි ඔහුගේ තියෙන ප්‍රධානම ගුණාංගය හා ලක්ෂණය. දමිළ ජාතික සම්දානයේ සුළු ජාතික පක්ෂයත් එක්ක කොහොමද සාකච්ඡා? දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ
ගණනාවක් එකට එකතුලා වැඩ කරනවා. ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන ඒ දේශපාලන සංවිධානයේ නිල වශයෙන් ප්‍රකාශයක් තාමත් කරලා නැහැ. මේ වතාව විශේෂයෙන් කියන්න කැමති කොණ්ඩේසි විරහිතව මේ ජනාධිපතිවරණය මෙහෙවන්නේ. ඒ වගේම කිසියම් වූ පාර්ශවයක් සමග කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි රට වෙනුවෙන් කරන්න තියෙන ගනුදෙනුවක් තිබෙනවා නම් රට වෙනුවෙන් ඒ ගනුදෙනු කරන්න ලෑස්ති. ඒ නිසා මම හිතනවා TNA සංවිධානයත් ඒ සඳහා ඒවි. හැබැයි මම විශේෂත්වයක් දකිනවා උතුරේ හෝ දකුණේ හෝ මේ සියලු සුළු පක්ෂවලට තියෙන නියෝජනය එක පැත්තකින් ඔවුන්ගේ පක්ෂවල තියෙනවා තමයි. හැබැයි වෙන්වෙන් වශයෙන් ගත්තොත් උතුරේ හෝ දකුණේ හෝ සියලු ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතාව අගය කරනවා. මොකද හේතුව ඔහු පහුගිය අවුරුදු 4 තුල උතුරේ කරලා තියෙන වෙනස නිවාස වැඩපිළිවෙලදී ආදී එහෙම ජනතාවට සමීප වෙලා තියෙන හුඟක්. ඒ නිසා මම හිතන්නේ මේ සැරේ බලපෑම් කළ හැකි ප්‍රමාණය අඩුයි. ඒ නිසා ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කරන පිරිස වැඩි වෙයි. ඒ නිසා අපිට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව තම පක්ෂය සහය දෙන්නේ කාටද යන්න තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා. ඉන්දියාවේ ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුවයි. එහිදී ඔහු කියා සිටියේ කුමන අපේක්ෂකයාට සහය දිය යුතුද යන්න පිළිබඳව තම සන්ධානය තවම තීරණයක් ගෙන නොමැති බවයි. සියලුම පක්ෂවල නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ගැටලු සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කරන අදහස් සලකා බලා රට වෙනුවෙන් ගත යුතු හොඳම පියවර ගන්නා බවයි ආර් සම්බන්ධන් මහතා ද හින්දු පුවත්පතට තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ පුරාම පෙනී සිටියේ දේශප්‍රේමී ප්‍රගතිශීලී බලවේගවල අවශ්‍යතාව වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමේ මධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළා. ඒකටත් අපි කල්පනා කරනවා දැන් ප්‍රමාද වැඩි. අපි ඒ සඳහා සූදානම් වුණේ නැහැ. ඒ සඳහා අපිට හිටි හොඳම අපේක්ෂකයා අපේ පක්ෂේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා අපි හදිසියේ වෙනත් අපේක්ෂකයෙකු නම් කරනවා කියන්නේ මේ වෙලාවේ මේ කඳවුරු දෙකකට බෙදී තියෙන ප්‍රගතිශීලී කණ්ඩායමේ ගමනට අකුල් හෙලීමක්. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට හෝ එක්සත් ජාතික පක්ෂෙන් ඉදිරිපත් වෙලා පෙරමුණක් හදාගන්න අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදව් කිරීමේ පියවර. ඒක අර පහුගිය කාලේ අපි අත්විඳ තත්ත්වයට වඩා කිසිදු වෙනසක් නැහැ. අපි කියනවා යාදක නොරත රත සමග පෑහීමක් නම් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි හොඳම විසඳුම හැටියට අපි දකිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කර අපේක්ෂකයා සමග ඔහු ශක්තිය දෙමින් ඉදිරියට යාම. දුම්රිය සේවකයන් දෙවන දිනටත් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළා. වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධ දෙයක් මේ වනතුරුත් ලිඛිත දැනුම් දීමක් කරලා නැහැ. අපි රජයක් වශයෙන් මේ සඳහා මුහුණ දීලා තියෙනවා. මේ වර්ජනය පිළිබඳ අපි විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් අද හවස්වරුවේ කැඳවලා තියෙනවා. 519,000කට මොවුන්ගේ මූලික ඉල්ලීම තුළ වැටුප් විෂමතාවයක් ඇති වෙනවා. ඒක සෑම ක්ෂේත්‍රයකටම බලපානවා. දුම්රිය බිහිවුණු දවසේ ඉඳන් කෝටි 50,000කට වැඩි ආයෝජනයක් දැනට දුම්රියට කරලා තියෙනවා. ඇයි මේ රජය අපහසුතාවට පත් කරන්න අද මට දැනගන්න ලැබුණා. පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඔවුන් සමග සාකච්ඡා කරමින් මේවැනි දේවල් වලට පොළඹවන බව මේ දවස්වල දුම්රිය ඔක්කොම ක්‍රියාත්මකගෙන නොමිලේ. ඉතින් දුම්රියට කොච්චර පාඩුවක්ද? අපි කියලා තියෙන්නේ අපි සඳුදා ඉඳන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මොකද මේක සෙල්ලමක් කරගන්න එපා. පුළුවන් නම් දිගටම මේ වර්ජනය ක්‍රියාත්මක කරන්න. මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා මම ජනාධිපතිතුමාට කියලා. මෙතෙක්කල් හැමදාම අපි ඉතාමත්ම සාමකාමීව මේවට සහයෝගම් දුන්නා. හිටපු හමුදා ප්‍රතිවරයා අපිට අවසරය දෙන්න කිව්වා. ඔවුන්ගේ 50ක් මෙවැනි වර්ජනයක් වෙද්දී අපිට කොහො 100ක් උන්ට පුහුණු කරන්න. ඉතාමතා කරන වර්ජන කියලා අපිට පේනවා. ඒක වැටේ ඉන්නෙම නැති හිටියොත් ඉතින් ඒගොල්ලන්ට කරන දේවල් හුඟක් තියෙනවා. ආයතන සංග්‍රහය අනුවනේ. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිම වැඩි කළ එක් මේ රජ. 1,03,000ට වැඩිය ගන්න කී දෙනෙක් ඉන්නවා. අතිගහලා සහ වැටුප්. දුම්රිය වර්ජනය හේතුවෙන් අද උදැසන සහ පස්වරුවේද දුම්රිය ස්ථානවල බොහෝ පිරිසක් රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 12ක් පමණ දහවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ. ගාල්ල දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රිය දෙකක් උදැසන කොළඹ කොටුව බලා දහවනය වූ අතර දැඩි මගී තද වදයක්ද දැකගත හැකි වූ බවයි අපවාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වර්ජනය සිදු කිරීම අසාධාරණ බවයි මගීන් පවසන්නේ. කියලා වැඩක් නැහැ කෝච්චි ගැන කියලා වැඩක් නැහැ.
නිසි විදිහට මොකක් හරි පිළිතුරක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. මිනිස්සුන් අතර මං කරන්නේ නැතුව. වෘත්තීය සමිතිත් මේ හැමදාම මේක ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ. ජනතාවගේ මුදල් තමයි මේ ඉල්ලන්නේ. මේ මිනිස්සුන්ට මේ පින්පඩි කාර්යයන්ට පයින් ගාලා එලවලා දාලා හැමදාමට මේ ටික බාර දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඉල්ලීම් දෙන්න ඕනේ. ඉතින් හැම එකක්ම දෙන්න ඕනේ නැහැ. රසාව කරන මිනිසුන්ට අමාරු වෙන්නේ නේද? දුම්රිය වර්ජනයේ හේතුවෙන් නුවරඑළියේ මල් වගාකරුවන්ට මල් ඇස්වන්නේ ප්‍රවාහනය කිරීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි වාර්තා වුණේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල සිට කොළඹ දක්වා එක් දුම්රියක් පමණක් දහවනේ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දුම්රිය ස්ථානාධිපති වරුන් දුම්රිය ස්ථානවල යතුරු ළඟමැති පොලිස් ස්ථාන වෙත බහර දී පිටව ගොස් තිබෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසාදම ඇති ආකාරයද දැකගත හැකි වුණා. පුත්තලම සිට කොළඹ බලාද කිසිදු දුම්රියක් දාවනිය වූයේ නැහැ. ඒ හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා. දුම්රිය වර්ජනයේ හේතුවෙන් උතුරු පළාතේ විශේෂ බස් රථ සේවාවක්ද ක්‍රියාත්මකයි. මේ අතර මඩකලපුව සහ කොළඹ කොටුව අතර දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල වුණා. දුම්රිය වැඩ වර්ජනයේ හේතුවෙන් අපහසුතාවට පත් මගින් මෙලෙස සියදහස් පළ කළා. මේ මැතිවරණයක් ලං වුණාම කරන විකාර වැඩ නිකන් ඉන්න මිනිසුන්ට වැඩ නැති හින්දා කෑ ගහ ගහ අර සල්ලි ඉල්ලනවා මේ සල්ලි ඉල්ලනවා. කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් ලස්ස දෙකක් තුනක් පඩිය ගන්නවා. සහෝදරයෙක් ගමනක් යන්නේ නෑදෑයෙක් ගමනක් යන්නේ ටිකට් එකක් අරගෙන. මාසෙකට පඩිය 25,000 30,000 බස් එකක යන කියොත් මේ මනසට ඩබල් ටිබල් එනවා මේ මුදල. අද මේ බලන්න සුහුම් පිට්ටිනි වගේ මේ පාරවල් ඔක්කොම මොනවත් සෙනගෙන්නේ නෑ. කෝච්චි රියදුරෙක් ලස්ස දෙකකට වැඩිය පඩි ගන්නවා. මුන්ට මොනවටත් මෙච්චර පඩියක්. ඡන්දයක් වෙලේ මේ වගේ දෙයක් කරන එක හරිම අසාධාරණයි. මුන්ට හෙන ගහනවා. 23,000 වැඩි කරා නම් ඉවරයි. මේක එකපාර 10,000 දීලා දැන් ඊට පස්සෙත් තිල්ලනවා. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. හැමතැනම තරණය දුප්පත තමයි ඉතින්. මේවා කරන එක ඉතින් අසාධාරණයි තමයි ඉතින්. දුප්පත් මිනිස්සු තමයි මේක හැමදාම බැටකන්නේ. ඇත්තටම අසාධාරණයි මේක. දැන් දවස් දෙකන්නේ කොච්චර අමාරුද මේ මිනිස්සු යන්නේ වැඩට. එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඉතා සාමකාමීව සිදු කෙරුණා. ඡන්දේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක් පමණ වන බවයි තේරීම් බහර නිලධාරීවරයා පවසන්නේ. මේ පිළිබඳ තොරතුරු අපගේ රාත්‍රී නවයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සමුළුවක් මෙරටදී පළමු වරට පැවැත්ුණා. මෙම සමුළුව කොළඹදී පැවැත්ුණේ ලොව සාර්ථකම අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඉන්දියන් ජාතික මොහමඩ් වෙලා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අධික පිරිවයක් දරා ඉන්දියාවේදී සිදුකරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේද සිදුකිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාවේ අක්මා බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකිරීමට තම උපරිම සහාය ලබා දෙන බවයි වෛද්‍ය මොහමඩ් වෙලා මහතා මෙහිදී සඳහන් කළේ. All of these people have had a transplant, liver transplant. මෙතනට ඇවිත් ඉන්න මේ පිරිසක් අක්මාබද්ද සිදු කරපු අය. ශ්‍රී ලංකාවෙත් මෙවැනි සත්කම් සිදු කරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය පහසුකමුත් තියෙනවා කියලා පේනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙන මේ වැඩසටහන සඳහා අපේ උපරිම සහාය ලබා දෙන්න මම මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. ඒ වගේම මේ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය උපදෙස් ලබා දීම තුළින් බටහිර රටවලට වැඩිය හොඳ සේවාවක් ලබා දීමට හැකි වෙයි කියලා මට විශ්වාසයි. ශල්‍ය කර්ම මගින් අවයව බද්ධ කිරීමේ සැත්කම් මෙරට සාර්ථකව සිදු කෙරෙන බවයි මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ. And I'm very happy to associate myself with this ceremonial occasion. මම ගොඩක් සතුටු වෙනවා මේ උත්සවයේදී. මොකද අපි අක්ම බද්ධ කිරීම ඇතුළුව අවයව බද්ධ ශල්‍ය කර්ම ඉතා හොඳ තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. වකුගඩු බද්ධ විතරක් පහුගිය අවුරුද්දේදී කරලා තියෙනවා 440ක ප්‍රමාණයක්. ඉන්දියාවේ වෛද්‍යවරු වගේම ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. අක්ම බද්ධය ක්‍රම දෙකකට කරගන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම බද්ධ කිරීම සිදු කරන්න අපට හැකි වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ අවයව බද්ධ කිරීම කරන්න ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ විශාල මුදලක් අය කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල මේ බද්ධ නොමිලේ කරගන්න දැන් හැකියාව තියෙනවා. ඒකයි මම කියන්නේ අපි වෛද්‍යවරු හරි දක්ෂයි. අපි කරන්න ඕනේ එයාලට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමයි. වෛද්‍ය රෙලා වෛද්‍ය ආයතනයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමද මීට සමගාමීව සිදු වුණා. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමුවන එක් දින තරගයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා. දෙරට අතර පාකිස්තානය තුළදී එක් දින තරගයක් පැවැත්වෙන්නේ වසර 10කට පසුවයි. කෙසේ වෙතත් පාකිස්තාන සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමට එරට තුළදී දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා.
ඒ සඳහා දහස් සංඛ්‍යාත ආරක්ෂක භටයින් යොදවා ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩකීන් පාකිස්තාන ගුවන්තොටුපළට ඇතුළු වූ මොහොතේ සිට ක්‍රීඩාංගණය දක්වා රැගෙන යන තෙක්ම ඔවුන්ට දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා. එමෙන්ම ක්‍රීඩාංගණය තුලත් ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ. www.ipnnews.lk